අදත් ladies only වැඩසටහන හන සමගින් අපි ඔබ වුණ ගහනවා සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී සමගින් සෙනසුරාද කියලා කියන්නේ විවේකයේ තිබුණට කාන්තා පාර්ශවයට විවේකයේ නැහැ මොකද හුඟක් වෙලාවට සමහර කාන්තාවන් දෛනිකව දවස් 7ම වැඩ කරන අය ඉන්නවා ඊට පස්සේ දවස් 6ක් ඊට පස්සේ දවස් 5ක් ඔය විදිහට වෙන් කර ගන්නවා කාලය නමුත් කොයි දවස්වල වැඩ කරවුවත් සෙනසුරාද ටිකක් වැඩ වැඩිපුර තියෙන දවසක් දරුවන් එක්ක ආදරණීය ප්‍රිය සැමියා එක්ක එහෙම නැත්නම් දෙමව්පියන් එක්ක මේ වැඩ කටයුතු කරන ගමන් ඔබ කාලය අනිවාර්යයෙන්ම වෙන් කර ගන්නවා ladies only වැඩසටහන සමගින් ගත කරන්න ඉතින් අදත් ඒ සඳහා කාලය වෙන් කරගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ විශ්වාසයත් එක්ක තමයි සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී අපි ඔබ සමගින් මේ විදිහට වෙනස්ම කතා බහක් සමගින් අද මුණ ගැහෙන්නේ ලේඩිස් සන්ඩේ වැඩසටහන. පොතක් කියලා කියන්නේ නැවකට නැගලා ගමනක් යනවා වගේ වැඩක්. මොකද ඒ ගමන අපිට ආරම්භයේ සිට අවසානය දක්වා කියන්න බෑ මොනවද සිද්ධ වෙපිට කියලා. හොඳ කතා පොතක් කියලා කියන්නේ ඒ වගේම තමයි. අවසානයේ අපි ගොඩ වහිනකොට ඒ කතා පොත තුළ ලියවලා තියෙන අකුරු වලින් ජීවිතයට කොයි තරම්නම් පණිවිඩයක් ලබා ගන්නවද? ඒ පණිවිඩයත් එක්ක ජීවිතේ කොයි තරම්නම් හරවත් කරගන්නවද? සුන්දරත්වයට ලක් වෙනවද? හැබැයි දක්ෂ ලේඛකයෙක්ට හෝ ලේඛිකාවකට පමණයි ඒ දක්ෂතාවය පිහිටන්නේ. අන්න ඒ වගේ දක්ෂතාවය උපරිමයෙන් පිහිටලා තියෙන හැබැයි මට හිතෙන්නේ හැංගිලා හිටියද එහෙම නැත්නම් අපිට හොයා ගන්න බැරි වුණාද මන් දන්නේ නැහැ. කොහොම හරි ටිකක් පමා වෙලා තමයි ඇය අපිට මුණ ගැහෙන්නේ. ඉතින් මේ මුණ ගැසීම ඔබටත් සමීප කරන්න ඕනේ කියලා හිතන නිසා තමයි අද ලේඩිස් ඔන්ලි වැඩසටහන ඇය සමගින් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් වෙන්නේ. ඇය ජනප්‍රිය ලේඛිකාවක්. වෘත්ති ගුරුවරියක්. නමින් ඇය ඕෂධි ජයසිංහ. ඕෂධි අයබෝවන්. අයබෝවන්. මේ වෙනකොට ලංකාවේ මේ අපි ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලනය සම්බන්ධයෙන් ලොකුවට කතා කරනවා අපි දෙන්න මෙහෙම සුහදව කතා කරාට සමහර අය අපිට බලන්නත් පුළුවන් මේ මොන පොත් කියවනවද කඩදාසි ගන්න අපිට මුදල් නැහැ එතකොට කඩදාසි print out කරන්න නැති නිසා සමහර අය මනතර වෙලා තියෙන ඒ සියල්ල තුල අපි මෙතන මේ පොතක් ගැන කතා කරනවා කියලා හැබැයි ඒ සියල්ල තුල අපිට ජීවිතේ නතර වෙන්න බෑනේ ඔෂදි අපි ඉදිරියට යන්න ඕනේ අභියෝග වලට අභියෝග කරන්න නම් ප්‍රශ්න වලට උත්තර හොයාගෙන අපි යන්න ඕනේ යන ගමනේ පුංචි අස්වැසිල්ලක් ලබා ගන්න තමයි මේ වගේ වැඩසටහන අපි ඔබට සමීප කරන්නේ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ මැච් එක තියෙනවා ඔබ කාන්තාවක් විදිහට ගුරුවරයෙක් විදිහට මමක් විදිහට මේ වෙලාවේ මේ වගේ වාතාවරණයක මේ වගේ වැඩක් තියෙන එක හොඳයිද ඒ කියන්නේ අර්බුදකාරී සමයන් හැමදාම ඇවිල්ලා තියෙනවා නේද ලංකාවට උනත් අපි මේ ජීවිතේ මුහුණ දෙන පළවෙනි අවස්ථාව නෙමෙයි අර්බුදයක් සහිත අවස්ථාවක. ඉතින් එහෙම අර්බුද සහිත අවස්ථාවන් අපේ ජීවිතේ පවා ආවම අපි ඒ අවස්ථාවට මුහුණ දීලා ඒ අර්බුදෙන් ගොඩ ඇවිල්ලා ආයිමත් නැවත සුපුරුදු පරිදි ජීවිතයට සමීප වෙනවා. ඉතින් අර්බුදයකට මුහුණ දුන්නා කියලා අපේ ජීවිතේ තිබෙන සියලුම දේවල් අමතක කරලා දාලා අපිට ගමන් කරන්න බැහැ. ක්‍රීඩාව කියන්නේ සාහිත්‍ය කියන්නේ සමාන තරාතිරමේ පවතින දෙකක් විදිහට තමයි මම සැලකන්නේ. ඒ දෙකම අපිට සතුටක් ගෙනත් දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සතුට හරහා ජීවිතයට මුහුණ දෙන හයියක් දෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ පොතක් කියවන මේ අර්බුදකාරී සමේ හරි පොතක් කියවන එක ක්‍රීඩාවකට යෙදෙන එක එහෙම නැත්නම් මැච් එක බලන එක නරක දෙයක් කියලා මං හිතන්නේ නැහැ. අපි අර වතුර වීදුරුවක් ගත්තොත් ඒ වීදුරුවේ පිරීලා තියෙන අඩ දිහා බලන එක හොඳයි පිරෙන්නේ නැතුව තියෙන අඩ දිහා බලනවට වඩා හරියට හරි ඒක නිසා ඔබට හිතන හිතන ආකාරයට ජීවිතයේ පිළිබඳව ප්‍රශ්න පිළිබඳව නිර්ණායක තීරණ පිළිතුරු හොයාගන්න පුළුවන් ඒ සියල්ල තුළ අපි යම් අස්සල් සිල්ලක් ලබා දෙන්න කියලා තමයි ඔබට මේ කතාව ආරම්භ කළේ ඉතින් ඇය දීපු උත්තරය තුළ ඒක තේරෙන්නත් පුළුවන් එතකොට මේ අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක් ජාත්‍යන්තර සම්මානයක් ලබාගත් බොහොම සුන්දර අවස්ථාවක මයි ස්වීට් ගර්ල් කියන කෘතිය වෙනුවෙන් තමයි ඒ ජාත්‍යන්තර සම්මානයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒකත් අපි මතක් කරන්නටම ඕනේ. අමන්දා ජයතිස්ස තමයි මේ විදිහට ජාත්‍යන්තර සම්මානයකින් ලංකාව අර්බුදකාරී තත්වයක තියෙන දේශපාලනික ආර්ථික සමාජික ගැටලු හුඟක් උද්ගත වෙලා තියෙනවා. ඒ සියල්ල තුළ අපිට ජයග්‍රහණය කර යන්න පුළුවන් කියලා එක් උදාහරණයක් පමණයි අපි මේ සඳහන් කළේ. වගේම නොබෙල් සමත්‍යාගය ගැන කතා කරනකොට අපි පහුගිය දවස්වල කතා කරා. ඉතින් මේ වගේ අභියෝග කියලා කියන්නේ ජීවිතයට හොඳ නව ආරම්භයක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මොකද ඕෂධි දර්ශන කියලා කියන්නේ මේ ලිවීමේ කලාව තුළ ලේඛිකාවක් විදිහට එළිදකින්නේ කොරෝනා කාලේ. කොරෝනා කාලේ අපි ගෙදරට වෙලා හිටියේ සමහර අවස්ථාවලදී අපි දැක්කා
දරුවන් පවා පාසල් යන දරුවන් පවා තමන්ගේ තියෙන දක්ෂතාවයන් තව වැඩි දියුණු කරගන්න උපමට්ටම් කරගන්නට හොඳ විදිහට මේ කාලය භාවිත කරලා තිබුණා. ඕෂධි ජයසිංහ මේ මං අහලා තියෙන විදිහට තාත්තා එච්චර කැමති නෑ මේ පොත් ලියනවාට. වෙන නමකින් පොත් ලියුවා කියලා කට ආරංචි වුණා. ඇත්තට කැමති නැහැ නෙමෙයි මං හිතා හිටියා මේ වර්ගයේ කතා කියවන්න තාත්තා කැමති නැති වෙයි කියලා. මොන වර්ගයේ කතාද? අපි ඔය සාමාන්‍ය සරල විදිහට කිව්වොත් අපි ලියන පොත් වලට කියන්නේ මල් කතා කියලානේ. ඒ වගේ කතාවක් මං ලිව්වා කිව්වහම නිකන් හරි නෑ වගේ කියලා හිතයි කියලා මං හිතුවා. ඊට පස්සේ සිතුවිලි කොහොමද වෙනස් වුනේ? ඒ සිදුවීම වෙනස් වුනේ මුල්ම පොත ඇත්තට මම නියාසා විමන්දි කියන නමින් තමයි ලිව්වේ. ඊට පස්සේ පොත් ටික හම්බ වෙලා ගෙදර ගෙනිහිල්ලා කියවුවටත් පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මේ මම තමයි ලිව්වේ කියලා. ඊට පස්සේ කිසිම ඒ සම්බන්ධයෙන් කිසිම විරෝධාකල්පයක් ඇති වෙච්ච නැති නිසා මගේ නියම නමින් මම ඊට පස්සේ පොත් කරන්න පටන් ගත්තා. එහෙම තමයි ඕෂධි ජයසිංහ එන්නේ වෙන නමකින් මුලින් ලියලා ඊට පස්සේ තමන්ගේ සැබෑ නමත් එක්ක කරලියට එනවා. එතකොට මේ පොත් ලියන්න ගන්නෙත් අහම්බයකින්. ඒ කියන්නේ ඔබ කොරෝනා කාලයේ ගෙදරට වෙලා ඉන්නකොට සෝෂල් මීඩියා භාවිත කරමින් තමයි ලියන්න පෙළඹෙන්නේ. අපි ආරම්භය ගැන කතා කරමු. කොරෝනා කාලෙට කලින් ගත්තොත් එහෙම ඔය සාමාන්‍යයෙන් මම පාසලේදී ලියපු කෙනෙක්. ඊට පස්සේ පාසලෙන් අයින් වෙනවත් එක මාධ්‍යට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරාට පස්සේ පෞද්ගලික ආයතන කීපයකට සම්බන්ධ වෙලා රැකියාව කරලා ඉඳලා ඊටත් පස්සේ උසස් අධ්‍යාපන කටයුතු පශ්චාත් උපාධි කටයුතු කරමින් යන අතරේ තමයි මට හිතුනේ මොකක් හරි කෑල්ලක් මගේ ජීවිතෙන් අඩු වෙලා තියෙනවා. අපි කියන්නේ අපි මිසිං පීස් එක හොයනවා කියලා. අන්න එහෙම අඩුවක් දැනෙච්ච වෙලාවක මම කල්පනා කරා වාඩි වෙලා මොකද්ද මට මකද්ද මගේ අඩු වෙලා තියෙන මේ කොටස කියලා. ඊට පස්සේ මට හිතුණා සමහර වෙලාවට මම ලියන එක තමයි මේ මට අඩු වෙලා තියෙන්නේ කියලා. එහෙම හිතලා මුලින්ම 2018 තමයි මම පළවෙනි කතාව මුහුණු පොත හරහා පාඨකයන්ට කියවන්න අවස්ථාව ලබා දුන්නේ කඳුකර තුහින. ලොකු පාඨක පිරිසක් මට හිටියේ නෑ. මුලින්ම 10ක් 15ක් ඒ වගේ තමයි මගේ කතා කියෙව්වේ. ඊට පස්සේ හැබැයි 2019 වෙනකොට මට පළවෙනි මුද්‍රිත පොත නිකුත් කරන්න හැකියාව ලැබුණා. පහන් ප්‍රකාශන ආයතනය සූදානම් එයාලා කැමැත්ත පළ කරා මගේ පොතක් මුද්‍රණය කරන්න. ඊට පස්සේ එහොම පොත් කීපයක් මුද්‍රණය වුණා. මුද්‍රණය වෙලා ඊට පස්සේ අර කොරෝනා වසංගත කාලය කියන්නේ හරි අමාරුයි අපි කාටත්. මොකද අපි ඇත්තටම අපිට ප්‍රායෝගික අත්දැකීමක් නැහැ. කිසිම පිටස්තර ලෝකයක් එක්ක සම්බන්ධතාවයක් නැතුව අපි කොහොමද ගෙදරට කොටු වෙලා ඉන්නේ කියලා අපිට කිසිම අත්දැකීමක් තිබුණ නැහැ කොරෝනා මුල් අවදිය වෙනකොට. ඉතින් ඒ කාලේ අර ගෙදර ඉන්න එක හරි පීඩනයක් අපිට. අපි පිටත සමාජයත් එක්ක බොහොම මේ හරි ක්‍රියාකාරී විදිහට සම්බන්ධ වෙච්ච කට්ටිය. ඉතින් ඒක හරි ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කාලේ තමයි මම සිත් නව කතාව ලියන්න පටන් ගත්තේ. සිත් කියන්නේ මං හිතන්නේ මගේ ලේඛන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒක අර ගෙදර හිටපු කාලේ අපිට ඇතිවිච ආතතිය ඒ හැමදේ මම නිදහස් කරගත්තේ සිද්ධාරහා සහ සිද්වටා එකතු වෙච්ච පාඨක පිරිසත් ඒගොල්ලන්ගේ ආතතිය නිදහස් කරගත්තේ සිද්ධාරහා. ඉතින් විශාල ඒක නිකන් හරියට උන්මාදයක් වගේ කට්ටිය අතරේ පැතිරිලා ගියා සිත්. ඊට පස්සේ සිත් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 2021 දෙසැම්බර් මාසේ තමයි මුද්‍රණය කරේ. ඉතින් මේ වෙනකොට ඉතාම සාර්ථක යහපත් ප්‍රතිචාර සහිතව දැන් දෙවන මුද්‍රණයත් අලවි වෙමින් පවතිනවා. මහා අභියෝගයක් තමයි මේ වෙනකොට තරණය කරලා තියෙන්නේ. මොකද අභියෝගයක් කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට සමහර මුද්‍රණ අංශයේ වැඩ කටයුතු ඇනහිටලා තියෙනවා. මොකද කඩදාසි හිගය නිසා. අනිත් කාරණාව තමයි පොතක් ප්‍රින්ට් අවුට් කරනවා කියලා කියන්නේ හිතන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. ලොකු මුදලක් යනවා, ලොකු පිරිවැයක් ඒ වෙනුවෙන් දරන්න වෙනවා. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් අනුග්‍රහකෙක් තෝරගන්න ඕනේ. ඒ අය කොහොමද මුදල් යොදවන්නේ? ඒ සියල්ල කළමනාකරණය කරගෙන තමයි මේ විදිහට අපේ අතට පොතක් බවට පත් වෙන්නේ. මගේ අතේ තියෙන්නේ මේ දොර අහසේ ඔබ තරුවා. ඇත්තටම සිත් කියන්නේ තරුවක්. ඒක මේ ඔබට තේරෙවි මේ කතා පොත අතර ගත්තහම මේකේ පිටු තියෙනවා ටිකක් වැඩිපුර කියවන්න. එක දවසෙන් නම් කියවලා අවසන් කරන්න බෑ. පිටු 576ක් තියෙනවා. හැබැයි මේ 576 කියවලා අවසන් වෙනකොට ඔබ ඇත්තටම සිත් විතරක් නෙවෙයි විශ්මිතත් ආදරය කරා. ඊට පස්සේ මන්දි විශ්මි මන්දි කියලා කියන්නේ එකම චරිතයක් මතාගෙන කතාවක්. බොහොම අපූර්ව සුන්දර
රොමෑන්ටික් කියලා තමයි මට මුලින්ම හිතුනේ ඕෂධී. හැබැයි රොමෑන්ටික් වලට එහා ගෙහෙල්ලා අවසානයේ අපිව පොළවේ අඩිය ගහලා ජීවත් වෙන තැනට ඔබපත් කරලා තියෙනවා. ඒ කතාව තුළ ඒක තමයි මම ඔබ ලේඛිකාවක් විදිහට විශේෂත්වයක් දකින්නේ. මොකද උන්මාදයක අපි ඉන්න ඕනේ. සිහින වල ඉන්න ඕනේ. අපිට සිහින තියෙන්න ඕනේ. හැබැයි අපි සැබෑ ලෝකේ පය ගහලා තමයි ඒ සිහින හැබෑ කරගන්නට ඕනේ. ඇත්තටම මේ සමහර අවස්ථාවලදී මට හිතුනේ දැන් ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු කරලා ඔබ වෘත්තීය මට්ටමින් ගුරුවරයක් විදිහට සමහර අවස්ථාවලදී මේ කතාව තුළ අන්තර්ගත වෙලා තියෙන සමහර කරුණු දිහා දැක්කම ඔබ හැදෑරීමක් කරලා තියෙනවා කියලා මට හිතුනා සිනමාව සම්බන්ධයෙන්. කොහොමද මේ දේවල් මේ පොතට එකතු කරේ? ඔව් සිත් පොතට විතරක් නෙවෙයි මම සාමාන්‍යයෙන් මම ලියන්න ගත්තොත් ඕනෙ දෙයකට යම්කිසි හැදෑරීමක් කරනවා. ඒක මගේ පුරුද්ද. සහ අනිත් එක මගේ පාඨකයෝ දන්නවා මම යමක් ගැන ලියන්නේ ඒක හොඳට හදාරලා බලලා කියන එක. ඒ විශ්වාසය මම හැමතිස්සෙම රකින්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට ඔය මේ ද්‍රවිඩ සිනමාව සම්බන්ධයෙන් ඕකේ ලියවෙනවා කොලිවුඩ් සහ ටොලිවුඩ් කියන සිනමා කර්මාන්ත දෙකම ගැන උත්තර කියවෙනවා. ඒ ඇත්තටම ඒ කරුණු සෑහෙන හැදෑරීමක් කරා. සහ ඉතින් අර මම මාධ්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් කරපු නිසා සාමාන්‍ය කෙරෙන ක්‍රියාපටිපාටි මම දන්නවා කොහොමද වෙන්නේ කියලා. ඒ අත්දැකීමත් ඔකට එකතු කරා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ජීවිතයේ අර වචන සෙට් එක ඒ විදිහට එකතු කරලා තියෙනවා. හරි ලස්සනයි සුන්දරයි. ඒක නිසා වෙන්නේ මම හිතන්නේ සිද් වඩා මේ විදිය උන්මාදයක් ගොඩනැගිලා තියෙන. ඒක මම හිතන්නේ තව ඔබත් කියවන්න ඕනේ. ඔබත් ආදරය කරයි මේ විශ්මිට. ඒ වගේම තමයි මන්දිට. ඒ විතරක් නෙවෙයි සිද්දත් සිද් වගේ චරිතයක් තමයි ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද. මේක පොතක් විතරක් නෙවෙයි චරිත කිහිපයක් විතරක් නෙවෙයි අකුරු ටිකක් විතරක් නෙවෙයි සමහර විට මේ ඔබේ ජීවිත කතාව වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මම මේ ඊයේ දවසේදී මගේ යාළුවෙක් එක්ක කතා කරනකොට ඔෂිදි කිව්වා මේ වගේ කතන්දර පොත්වලට විතරක් සීමා වුණු චරිත තියෙන නිසා වෙන්නේ නැති ලංකාවේ සමහර විට මේ විවාහ ජීවිතයේ දෙදරව යන්න හේතුවක් කියලා. ඔෂධි මේ විවාහ වෙලා ඉන්නේ ආදරණීය මම. දැන් අපි දකිනවා විවාහ වෙන්න කලින් පුදුම ප්‍රේමයක් තියෙනවා. ඒ ප්‍රේමය විවාහ වෙලා මාසයක් දෙකක් යනකොට මේ දෙදරලා යනවද කැඩලා යනවද අඩු වෙලා යනවද මන් දන්නේ. කොහොම නමුත් අපි පවුල් සංස්ථාව තුළ දකින කාරණාවක් තමයි ආදරේ නැති වෙලා කියලා කියනවා. ඇත්තටම එහෙම එකක් තියෙනවද? මං හිතන්නේ ආදරේ නැති වෙලා නෙමෙයි අපි ආදරේ වැහිලා යනවා අර තියෙන වගකීම් සම්භාරේ. මං හිතන්නේ ඒක තමයි විවාහ ජීවිතේ වෙන්නේ. මගේ විවාහ ජීවිතේ පෞද්ගලිකව ගත්තා වුණත් අපිට විසඳ ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ආදරේ කරන කාලේ එහෙම නෙමෙයි ප්‍රශ්න නෑ. අපි දෙන දෙපැත්තකින් අපි දෙන්නගේ නොගැලපීම් අපි දෙන්නට පේන්නේ නෑ. අපි දෙන්න හිතන්නේ ඉතින් අර පර්ෆෙක්ට් මැච් කපල් එක අපි දෙන්න තමයි කියලා. දිව්‍ය ලෝකේ ඉඳන් ඇවිල්ලා ආපු කපල් එක තමයි මේ කියලා තමයි හිතන්නේ. හැබැයි එක ගෙදරක එකට ජීවත් වෙනකොට අඩුපාඩු පේන්න ගන්නවා. සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකේ නැහැ. එතකොට ස්වාමියාගේ අඩුපාඩු බිරිඳට පේනවා, බිරිඳගේ අඩුපාඩු ස්වාමියාට පේනවා. හැබැයි වැඩේ තියෙන්නේ අපි අඩුපාඩු වලට ફોકસ කරනවා වැඩි, තියෙන දේවල් වලට ફોકસ කරනවට වඩා. මට හිතෙන එක තමයි අවුල. මමත් ඉතින් අර සාමාන්‍ය කාන්තා ස්වභාවයේ මටත් තියෙන නිසා සමහර වෙලාවට මමත් එහෙම තමයි අඩුපාඩු වලට ફોકસ වෙනවා වැඩි. හැබැයි මං ඊට වඩා හරි ඉක්මනට මං හිතනවා හැමතිස්සෙම මේ මෙච්චර දේවල් මට දීලා තියෙනවා නේද? කියන්නේ දැන් අපි ගත්තොත් මේක අධි උද්දමනයක් සහිත කාලයක් නේ. ඉතින් මේ කාලේ කිසිම බරපතල තත්වයකට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ මගේ ස්වාමියා මගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන නිසා. ඉතින් මං හිතන්නේ හැම බිරිඳකටම අන්නේ කොටස හිතන්න පුළුවන් නම් ඒ අර තියෙන ටික අපි කියන්නේ ලබ දෙයින් සතුට වෙනවා කියලා තියෙන ටිකට සතුට වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. සහ අනිත් එක ඔය පොත කියද්දිත් මම ඊයේත් අපි කතා කරනකොට කතා වුණා පොත කියවද්දි ගොඩක් පාඨකයෝ මට කියපු දෙයක් තමයි ඇත්තට පස්ස දැන් මම මේ පොත කියවගෙන යනකොට පස්සට හැරිලා බැලුවාම මට හිතෙනවා අපි ආදරය කරපු කාලේ මගේ හස්බන්ඩ් මට ආදරය කරේ සිද්ද වගේ කියලා. එහෙම කියපු අය ගොඩක් ඉන්නවා මට. එතකොට දැන් අර අපිට තියෙන වගකීම් ඔක්කොම එක්ක අර කලින් ආදරය කරනකොට අනේ මෙයා ඇතුළෙත් මේ තරම් හොඳ කෙනෙක්, ආදරණීය කෙනෙක්, රොමැන්ටික් කෙනෙක් හිටියා නේද කියන එක අපිට අමතක වෙලා යනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මං හිතන්නේ දැන් අපි ඔය පිලියන පොත් ලඝු කරලා තියෙනවා මල් කතා කියන තැනට. නමුත් මං හිතන්නේ ওই මල් කතා වලින් අර අපේ ඔළුව ඇතුලේ පොඩි ෆ්ලෑෂ් බෑක් එකක් හදනවා අපි ආදරය කරන කාලේ මෙහෙම හිටියා නේද කියලා. එහෙම වුණාම සමීප වෙනවා කට්ටිය. මට පෞද්ගලික මගේ අත්දැකීම් කීපයක් තියෙනවා. ඔය සිද් කියවනකොටත් ඊට කලින් මොනවාද ඔබ මට තරුවගේ පොත කියවනකොටත්
මං හිතන්නේ යුවළ හතර පහක්ම මට කතා කරලා කිව්වා. අපි ඇත්තටම දිකසද වෙන්නම ඔන්න මෙන්න හිටියේ. නමුත් මේ පොත කියෙව්වට පස්සේ තමයි මට තේරුනේ අපි මෙච්චර ආදරෙන් හිටියා මේක නැති වෙලා ගිහිල්ලා තියෙනවා දැන්. එතකොට අපි දෙන්නගෙන් මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා. මට 100%ක් එයාගේ පැත්තට වැරද්ද දාන්නත් බෑ, 100%ක් මගේ පැත්තට වැරද්ද දාන්නත් බෑ. මොනවා හරි අඩුවක් වෙලා තියෙනවා. අපි දෙන්න එකට එකතු වෙලා අඩුව හොයාගෙන තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලන්න තීරණය කරා කියලා මට කියලා තියෙනවා. ඉතින් මං ඒක මං අර ලොකු ආත්ම තෘප්තියක් මම ඒකෙන් විඳිනවා. මට හැකියාවක් තිබුණා කියලා කාගේ හරි ජීවිතයක මොනවා හරි වෙනසක් කිරීමේ හැකියාවක් මට තිබුණා කියලා මම ලොකු ආත්ම තෘප්තියක් විඳිනවා ලේඛිකාවක් විදිහට. ඒ ආත්ම තෘප්තිය ඔබේ අකුරු වල මමත් විඳිනවා. මමත් මේ පාඨකයෙක් විදිහට තමයි කතා කරන්නේ. මගේ වෘත්තීය භූමිකාව පැත්තකින් තියලා ඒක ඔබට දැනෙන්න නම් ඔබ අනිවාර්යෙන් සිත් කියවන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ඒ ගැන තවත් ඔබට උණුපුරණ එකතු කරන්නේ නැහැ. ඔබ සිත් කියන කතාව කියවන්නට අවශ්‍ය නම් පොතක් මිලදී ගන්නට වෙනවා. මේක මේ මිලදී ගන්න පළමුවනෝ නෙවෙයි. බලන්න ඔබ හොයලා කොහොමද ඔබට ගන්න පුළුවන් කියලා. ඒ තුළ මම හිතන්නේ මේ තමයි සැබෑ ජීවිතය. හැබැයි අර ඔබ දැක් ඔබ කියපු කාරණාව තුළ ආදරයෙන් පස්සේ ජීවිතය තුළ අපිට සමහර ප්‍රශ්නත් එක්ක අර ආදරය පැලදොරින් පලා යනවා වගේ දෙයක් නෙවෙලා තියෙන්නේ. හැබැයි මේ කතාව තුළ මම එහෙම දෙයක් දකින්නේ නැහැ. අන්නේ තමයි යථාර්ථයේ බවට අපිට පත් කර ගන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් මම හිතන්නේ ලංකාවේ මේ තරම් විවාහ වෙන ප්‍රමාණයට වැඩිපුර ප්‍රමාණයක් එක්කසාද වෙන එක අඩු කර ගන්නට අපිට හැකියාව ලැබේවි. අපි අතින් කොහේ හරි තැනක අර අපි නිතරම හොයන්නේ අපිට නැති දේවල්නේ. අපි ළඟ තියෙන දේවල් තුලින් අපි සතුටු වෙන්නේ නැහැ. ඕෂධි මුලින් කිව්වා වගේ ඒක නිසා තියෙන දේ තොයින් ලද දෙයින් කාන්තාවක් සැහැමිට පත් වෙනවා කියන්නේ හරි අඩුයිනේ. කරන්න අමාරුයිනේ. අමාරුයි. කරන්න අමාරු නෑ, කරන්න බැරි දෙයක්. ඒක නිසා ලද දෙයින් සැහැමිකට පත් වෙන නම් ඔබට ලැබිලා තියෙන ලෝකේ හොඳම ආදරේ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ආදරේ විඳින්න විඳවන්නේ නැතුව. අපි මේ ඕෂධිගේ පෞද්ගලික දේවල් ටිකක් කතා කරන්නත් ඕනේ. ඊට කලින් මේ අර ඔබත් කැමති කියවනේ පොදු කරුණු ටිකක් කතා කරන්න. මොකද මේ මට කියන්නකෝ, දැන් අපි ඕන තරම් ලේඛිකාවු දැකලා තියෙනවා, ඕන තරම් ලියන අය දැකලා තියෙනවා. අපි බැලුව සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම් එක තුළ මේ වෙනකොට හුඟක් මේ වගේ කතන්දර නිර්මාණය වෙලා තියෙනවා. මට කියන්න සරලව, කවුද ලේඛිකාවක් කියන්නේ? ලියන හැමෝම ලේඛිකාවද? ඒක මං හිතන්නේ එක එක්කෙනාට සාපේක්ෂයි. අපි දැන් අරමුණ අනුව වෙනස් වෙනවා ඒක. මං හිතුවොත් දැන් මට සාපේක්ෂව මම ගත්තොත් මම ලියන්නේ සතුටු වෙන්න. අංක එකට මම ලියන දෙයින් මම සතුටු වෙන්න ඕනේ. ඒ සතුටු වුණොත් තමයි මම ඒක පාඨකයාට කියවන්න දෙන්නේ. එතකොට පාඨකයා කියවලා ඒකට මට එයා පසු ප්‍රතිචාරයක් දැක්වාම මට ඒක උත්තේජනයක් බවට පත් වෙනවා. මම දිගින් දිගටම ලියන්න යනවා. එහෙම තමයි මගේ පැත්තෙන් සිද්ධ වෙන්නේ. හැබැයි දැන් අනිත් අයට ගත්තම අනිත් අයට ඕක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු සමහරු ඉන්නවා. ඇතර මම පෞද්ගලිකව මට හම්බ වෙලා තියෙනවා සමාජ විප්ලවයක් කරන්න හිතාගෙන ලියන අයත් ඉන්නවා. එහෙම තින්න ඕනේ මම කියන්නේ. ඒගොල්ලන්ට තියෙන තමන් සතුටු වීම හෝ එහෙම දෙයක් නෙමෙයි, සමාජයේ යම්කිසි වෙනසක් කරන්න ඕනේ. මමත් පෑන අතට ගන්නකොට මම ලොකු වගකීමකින් තමයි පෑන අතට ගන්නෙ. නමුත් මම හිතනවා දැන් අපි තාක්ෂණය සෑහෙන දියුණු වෙලානේ තියෙන්නේ අද වෙනකොට. ඒ දියුණුවත් එක්ක අර අපි කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ මැක්සිම් ගෝකිගේ අම්මා පොතින් සිද්ධ වෙච්ච සමාජ විප්ලවය අද අපිට කරන්න බෑ තාක්ෂණයේ දියුණුවත් එක්ක. පොතට වඩා වේගයෙන් මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන්, චින්තන ධාරා වෙනස් කරන්න පුළුවන් සමාජ මාධ්‍යට. හැබැයි අර සමාජ මාධ්‍ය කරපු වෙනස්කම හරිම తాවකාලිකයි, කෙටි කාලීනයි. පොතකින් කරන්න පුළුවන් සමාජ විප්ලවය දීර්ඝකාලීනයි. ඒ නිසා මමත් ওই පොත හරහා සමාජ විප්ලවයක් කරන්න පුළුවන් කියන එක විශ්වාස කරනවා. නමුත් මං හිතන්නේ ඒක ඒ තරම්ම මේ කියන්නේ ඉතා ඉක්මනින් අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි ඔය සියල්ල තුළ විප්ලවයක් කරන්න හෝ එහෙම නැත්නම් අකුරු හරඹ තුළ යමක් අපි වෙනස් කරන්නට නම් අනිත් අය කියවන්න ඕනේ, නැත්නම් කොච්චර ලිව්වත් වැඩක් නැහැ. මේ කියවනවයි කියලා කියන්නේ දෙන්න එකතු වෙලා කියවන එකවත්, එහෙම නැත්නම් යාළුවෝ කට්ටිය එකතු වෙලා කියවන එකවත් නෙමෙයි. ඊට වඩා වෙනස් හරවත් යමක් අපි ලියපු සැනින් කියවන්නට බොහෝ පිරිසක් ඉන්නවා නම් අපිට සමාජය වෙනස් කරන එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. අපි සූදානම් වෙන්නේ ලේඩිස් ඔන්ලි පළමුවෙනි විරාමය ලබා ගන්න. ඊට පස්සේ සූදානම් වෙනවා යලිත් ඔබ සමගින් සම්බන්ධ වන්න. විරාමයෙන් අනතුරු අපි අලිත් සූදානම් වෙනවා ඇයි සමගින් කතා කරන්න. සහෝදරත්වයේ නාලිකාව ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් ඔබ සම්බන්ධව සිටින්නේ. ඇය ජනප්‍රිය ලේඛිකාවක් වෘත්තියෙන්, හැබැයි ඇය ගුරුවරියා. ඊටත් වඩා මේ
ඇයගේ අකුරු තුලින් සමාජයට ආදරය ඒ වගේම තමයි ප්‍රේමය බෙදන්නට හදනවා කියලා මට සමහර තැන්වලදී වැටහිලා තියෙනවා. ඒක වඩාත් වැදගත් වෙනවා. ඕෂධී අර සමාජ විප්ලවයක් ගැන කතා කරානේ අකුරු තුලින් සමහර අරගල දෙනන්න පුළුවන්. හැබැයි එහෙම අපි දිනපු අවස්ථා දැකලා තියෙනවා. අපිට සමාජය වෙනස් කරන්න අකුරු භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජය හැඩි කරන්නත් ඔය අකුරු භාවිත වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක භාවිතයක් නෙවෙයි අවභාවිතයක් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය තුලත් එහෙමම තමයි. හැබැයි මේ දැන් ඔබ ලියපු පොත් තුළ පොත් මේ වෙනකොට හතක් රචනා කරලා තියෙනවානේ. ඉතින් කියවන ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවද? දත්ත තියෙනවද මෙන්න මේ ප්‍රමාණයක් කියවලා තියෙනවා? එහෙම නැත්නම් ලොකු පාඨකයන් පිරිසක් ඔබ වට එකතු වෙලා ඉන්නවා කියන මට නිය කියන්නේ හරියටම දත්තයක් කියන්න අමාරුයි. නමුත් අපි ගත්තොත් ඔය කියවන අපි එක සෙග්මන්ට් වයිස් ගත්තොත් එහෙම කියවන්නේ සාමාන්‍යයෙන් අපිට සමාන්තර වයස් මට්ටම් වල ඉන්න කට්ටිය කියන අවුරුදු 20ට ඉහළ ඒ වගේ කට්ටිය. ඇත්තටම මම ගුරුවරියක් විදිහට දරුවෙක් සම්බන්ධ වෙන නිසා මම දන්නවා කියවීම ඉතාම අඩුයි පල්ලෙහා වයස් කාණ්ඩයේ කට්ටියගේ, විශේෂයෙන් පාසල්වල සෑහෙන අඩුයි. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පාසල ඇතුළේදී අර කියවීමේ ගුණාංගය වැඩි දියුණු කරන්න විවිධ වැඩමුළු කරනවා. නමුත් මට තේරුම් ගන්න අමාරුයි ඇයි මෙහෙම කියවීම අඩු වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට මේකට තාක්ෂණයක් හේතු වෙන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම පොතක් කියවන එක හරි අමාරුයිනේ, අපි වෙහෙසක් දරන්න එපේ. දැන් ඒ වුණාට ටීවී එකේ ෆිල්ම් එකක් යනකොට අපි එච්චර වෙහෙසක් දරන්න ඕනේ නෑනේ. ඒක දිහා බලාගෙන හිටියාම ඒක අපිට ඔළුවට ගත් හැකි. අන්න ඒ ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ අධ්‍යාපන ක්‍රමය. මම ගුරුවරියක් විදිහටම කියනවා මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් නොවුනොත් එළි අරගලයක් තියෙනවානේ. ඔය වගේ අරගල 3 4 5 6ක් කරන්න වෙයි අපිට. මේ සමාජයේ මීටත් වඩා පරිහානියට යයි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොවුනොත්. ඉතින් ඔය හේතු ඔක්කොම නිසා අර පල්ලෙහා මට්ටමේ කට්ටිය කියවීම අඩුයි. නමුත් අර අපිට සමාන්තර වයස් මට්ටම් වල ඉන්න කට්ටිය තවම කියවනවා. සමහර කට්ටිය මට හම්බ වෙලා තියෙනවා රාජ්‍ය සේවයේ ඉතාම ඉහළ පරිණත තනතුරු වලට ගිහිල්ලා රිටයර් වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ පෙන්ෂන් ගන්නෙම ලයිබ්‍රරි එකක් හදාගෙන කියවන්න බලාගෙන. ඉතින් හරි දුකයි අර අපේ දරුවෝ ඒ තත්ත්වයට එන්නේ නැති එක ගැන. ඒගොල්ලෝ හරි කම්මැලි කියවන්න. ඒක සෑහෙන ලොකු ඛේදවාචකයක් මට හිතෙන විදිහට. ඕෂධී ඒ කියවීමේ අඩුව තමන්ගේ දරුවා තුළින් ඔබට දැම්මේ වෙනකොට මනාවට පිළිඹිනවා ඇති පරිකල්පනය තියෙන වෙනස්කමත් එක්ක දරුවන් කොයිබටද යන්නේ කියලා අපිට හිතන්න වෙනවා. මොකද අපි සමහර අවස්ථාවලදී දකිනවා මේ එක්තරා ඖෂධී තිබුණා චිත්‍ර ප්‍රදර්ශනයක්. මේ චිත්‍ර ප්‍රදර්ශනයට චිත්‍ර අඳින්න දුන්නේ දරුවන්ට. අඳින්න يعني එක එක වයස් කාණ්ඩවල දරුවන්ට කියලා තිබුණා මේ ලස්සන සුන්දර උදෑසනක ඉර ඒ කොහොමද අපිට පේන්නේ කියන ආකාරය අඳින්න කියලා. හැබැයි අවසානාංගට දරුවෙක් ඇඳලා තිබුණේ ලංකාවේ ජනප්‍රිය විද්‍යුත් මාධ්‍ය නාලිකාවක ලෝගෝ එකක්. ඒ තමයි ළමයා දැකලා තියෙන ඉර. එතකොට හැබැයි අපි දකිනවා අපි පහුගිය කාලේ අපේ වයසත් එක්ක සම වයස් ගැන ගන්නකොට අපි කතන්දර පොත්වල කොහොමද පරිසරයේ සුන්දරත්වය විඳලා තියෙන්නේ. එතකොට මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න දරුවාට කොහොමද හුරු කරලා තියෙන්නේ කියලා ඒ අත්දැකීම තුළ තමයි දරුවා ඊට පස්සේ පොතකට රූපයකට ගොඩනගන්නේ. හැබැයි අවාසනාවකට වර්තමානයේ ඉන්න දරුවාට ඒ කියන පරිකල්පනය ලබා දෙන්නට වැඩිහිටියන් ගුරුවරුන් අසමත් වෙලා තියෙනවා. ඒක අපි මේ ඇත්ත වුණත් පිළිගන්නට වෙනවා. ටිකක් තිත්තයි. හැබැයි ඔබ තමයි ඇත්ත වෙලා තියෙන්නේ. දැන් අර හුඟක් වෙලාවට අපි හිතන්නේ ඒ 10ක් අරගෙන එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුල ඒ උපාධිය අපි ළඟ තියාගන්න ඕන ගන්න හොඳට හැමදේම හදාarලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී අපිට තේරෙනවා මේ කඩදාසි කොළ ටිකක් එක එකට එකතු වෙලා තියෙන රොබෝවරයක් අපි නිර්මාණය කරලා තියෙන ගුරුවරයෙක් විදිහට මම හිතන්නේ අත්දැකීම ඔබට ඇති. ඒ නිසාම තමයි අපි නිරතුරුව රසවින්දනාත්මක වැඩසටහන් තුළින් දරුවන්ගේ මනස වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඒක කොයිතරම් දුරට සාර්ථකයිද? ඒක ඇත්තම සරලම විදිහට කියනවා නම් අපි කලයක් මුණින් අතට හරවලා වතුරක් කරනවා වගේ වැඩක් මේක. ඒ තරම් ඒ කියන්නේ මේ අධ්‍යාපනය මේ තරම් අපේ රටට විනාශ කරලා තියෙනවද කියනවා නම් දරුවෝ කිසිම සංවේදීභාවයක් නැති උදවිය පිරිසක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒක අපි අත්දකිනවා සාමාන්‍ය 6 7 8 කියන වසරවල දරුවෝ හරීම ක්‍රියාකාරී විදිහට අධ්‍යාපන ඒ කියන්නේ මේ සිස්ටම් එකට සම්බන්ධ වෙනවා. අපි උගන්නනකොට ප්‍රශ්න අහනවා උත්තර දෙනවා. දැන් මම උගන්වන්නේ උසස් පෙළ දරුවන්ට. මට වෙලාවකට හිතනවා මම මේ උගන්වන්නේ ගල් කණු ගොඩකටද කියලා. ඒ තරම්. ඒ කියන්නේ අඩු ගානේ දැන් මම විහිළුවක් කරාම පුතේ මං විහිළුවක් කරේ hina වෙන්න කියලා කියනවා. ඒ තරම් අසංවේදී දරුවෝ පිරිසක් ඉන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ මේක හරියේ ඛේදවාචකයක් අර
ඔයා කියපු දේ හරියටම හරි. මේකේ වගකීම 100%ක් වැඩි හිටියෝ විදිහට අපි දරන්න ඕනේ. දරුවෝ මේ ක්‍රමය හදාගෙන ඉපදුනා නෙමෙයි. මේ හැදිච්ච ක්‍රමයට තමයි දරුවන්ව අපි ගෙනල්ලා දාන්නේ. එතකොට මේක වෙනස් කරන්න ඕනේ. දැන් අපි හිතමු අපි පාසලෙන් පස්සේ රසවින්දනාත්මක වැඩසටහනක් සංවිධානය කරනවා කියලා. කවදාවත් ටියුෂන් පන්තිය කට් කරලා දරුවන්ව ගෙනල්ලා ඒකට තියන්න දෙමව්පියෝ කැමති නැහැ. අපි හිතමු එකම මොහොතේ ගණන් පන්තියකුයි සංගීත පන්තියකුයි තියනවා කියලා. සංගීත පන්තිය කට් කරලා ගණන් පන්තියට දරුවව අරගෙන යනවා මිසක් දෙමව්පියෝ හිතන්නේ මේ දරුවා අර බුද්ධි පරිචය ඉහළ පුළුල් දරුවෙක් කරගන්න ගණන් වලින් ලොකු කාර්යභාරයක් එනවා ඒක හරි. නමුත් අර අපි කියන්නේ නුවණක්කාර මිනිහෙක් වෙනවා වගේම හිත හොඳ මිනිහෙක් වෙන්නත් එපා. හිත හොඳ මිනිහෙක් කිරීමේ කාර්යභාරය තියෙන්නේ කොතනද කියන එක දෙමව්පියෝ තේරුම් ගන්න. ඒ විදිහට දරුවෝ හදලා අවසානයේ දෙමව්පියම සමහර රූපවාහිනී මාධ්‍ය වලට ඇවිල්ලා ප්‍රවෘත්ති වලට ඇවිල්ලා කියනවා මගේ පුතා ඉංජිනේරුවෙක් මගේ පුතා වෛද්‍යවරේ හැබැයි මට සලකන්නේ මට කන්න දෙන්නේ නැහැ එහෙම කියලා. ඒතකොට මට ආපස්සට අහන්න හිතරවා. ඒතකොට ඒ තැනට දරුවව ගෙනාවේ ඔයා නේද කියලා. ඒක තමයි අපිට තියෙන ලොකුම හානිය. අපි සෑහෙන උත්සාහ කරනවා දරුවන්ව මේ ක්‍රමයෙන් ඈත් කරලා පුතේ සින්දුවක් අහන්න ටිකක් රිලැක්ස් වෙන්න අර පිසු හැදුනා වගේ පන්ති දුවන්න එපා. එක තැනකින් ඉගෙන ගන්න ටියුෂන් පන්ති වේවා පාසල වේවා එක තැනකින් ඉගෙනගෙන ඒක පුහුණු කරන්න. පුහුණු කිරීමෙන් තමයි හොඳ බුද්ධිමත් බාර ඥානණය වෙන්නේ එතකොට තමයි. එහෙම කියලා කියන්න උත්සාහ කරාට දරුවන්ට ඒක තේරුම් ගන්න අවස්ථාවක්වත් දෙමව්පියෝ දෙන්නේ නැහැ සමහර වෙලාවට. අනේ ඖෂධි ටීචනම් කියයි. මගේ දරුවා මම මෙන්න මේ තැනට අරයි යන්නේ කියලා. හැබැයි ඔබ හොඳ තැනකට ගෙනාවා නංගි. මොකද අපි දකිනවා ලංකාවෙන් අපි පටන් ගන්න උදෑසනින් පිරිත් වලින්. අපි රැයට අවසන් වෙන්නෙත් පිරිත් වලින්. බුදුන් වැඳලා තමයි සියල්ලම අපි කරන්නේ. අපේ ලංකාවේ තියෙන ජාතික උත්සවවලදී හැම උත්සවයකදීම අපි චාරිත්‍රාක් විදිහට බුදුන් වඳිනවා. හැබැයි ඒ සියල්ල තුළ බලන්න වැඩිහිටි නිවාස කොයිතරම් ප්‍රමාණයක් වැඩි වෙනා තියෙනවද කියලා. ඒකේ වැරද්ද මොකද්ද? අර ඖෂධි කිව්වා වගේම දරුවා මට සලකන්නේ නැහැ කියන චෝදනාව ඔබට කරන්න බෑ. හේතුව තමයි ඔබ තමයි ඒ තැනට දරුවව පත් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යමක් කතා කරන්නේ නැහැ. මොකද එහෙම කතා කරන්නේ කියොත් වැඩසටහන පුරාම අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොලේ වෙනස් කරන්නට උත්සාහ කරන දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන් හොඳ දේවල් ඔබ පුරුදු කළ යුතුමයි. ඒක ගුරුවරයාට විතරක් කරන්නට කියලා ඔබ ඇඟිල්ල දික් කරන්න එපා. ඔබේ පැත්තට ඇඟිලි හතරක් තියෙන නිසා. අපි මේ කාන්තාව පිළිබඳව කතා කරනකොට දැන් සමාජීය ආකල්ප වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවයක්නේ විශේෂයෙන් කාන්තාව පිළිබඳව. අපි දකිනවා මේ කාන්තාව පිළිබඳව මේ අතීතයේ සමහර විට ඒ දේවල් තියෙන්නේ නැති. අපි 80 ගණන් වලනේ අපි දෙන්නා අයිති වෙන්නේ. ඊට පස්සේ එනකොට වර්තමානයේ වෙනකොට මේ ඉස්කෝලේ යන වයසේ ළමයා පවා කාන්තාවකට කතා කරනවා කෑල්ල කියනවා. එහෙම නැත්නම් බඩුව කියනවා. එහෙම නැත්නම් කියනවා පට්ට කෑල්ල කියලා කියනවා. ඔන්න ඔය වගේ වචන ටිකක් කියනවා. මට ඇත්තටම මට හිතෙනවා මොකද්ද මේක? මම මේ දවසකුත් ඇහුවා මොකද්ද කෑල්ල කියන දැන් මාළු කෑලි තියෙන්න පුළුවන්. තවදා වෙන වෙනම කෑලි තියෙන්න පුළුවන්. හැබැයි කොහොමද කාන්තාවක් කෑල්ලක් බවට පත් වෙන්නේ? මොකද්ද මේ වෙනස? මොකද්ද මේ කියන්නේ ඇත්තටම ඖෂධි? ඒක ඇත්තට ඔය දරුවෙක් එක්ක කතා කරලා බැලුවාම එයාලගේ අදහසක් තියෙනවා පිරිමි දරුවන්ගේ මේ කාන්තාව කියන කෙනා ඒගොල්ලන්ගේ සැපය සඳහා ඒගොල්ලන්ගේ අපි ඒගොල්ලන්ගේ වචනයක් කිව්වොත් ඒගොල්ලන්ගේ ආතල්ලකට ඉන්න කෙනෙක් තමයි කාන්තාව කියන්නේ. ඇත්තටම ඔය අදහස තියෙන්නේ. ඉතින් මම ඒ අදහස තියෙනකොට මම ඒ දරුවන්ගේ අම්මට තමයි සම්පූර්ණයෙන්ම ඇගිලා දික් කරන්නේ. දැන් මට පුතෙක් ඉන්නවා මාස 10යි යාට. එතකොට ඒ දැන් මගේ තුරුලනේ යා හැදෙන්නේ ලොකු වෙනකන්. එතකොට මම දැනගන්න ඕනේ යාව හදන්න අර අපි කියන්නේ දරුවෙක් මැටි පිඩක් වගේ අඹන කෙනා තමයි හරි රූපේ මතු කරලා ගන්න. එතකොට මම දැනගන්න ඕනේ පොඩි කාලේ ඉඳන් එයාට කියලා දෙන්න පුතේ හැම කාන්තාවක් තුලින්ම පේන්නේ ඔයාගේ අම්මව. එහෙම නැත්නම් ඔයාගේ අක්කව, ඔයාගේ නංගිව. අන්න එහෙම හිතුවොත් කාටවත් බෑ තව පෙන්නල කියන්න ආයා කෑල්ලක් කියලා. එතකොට එයාට හිතෙනවා මම මේ මගේ අම්මටනේ කෑල්ලක් කියන්නේ. කවුරුත් කැමති තමන්ගේ අම්මට කෑල්ලක් කියන්නේ. අන්නේ ඒ අර අන්නේ අපේ පිරිමි දරුවන් හැදීමේ ගැටලුවක් මෙතන තියෙන්නේ. ඒ හැදීමේ ගැටලුව හින්දා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. සමහර අර අපි කතාවට කියනවා සමහර අම්මලා දරුවව කුසෙන් එළියට දැම්මට පස්සේ පෙකිනිවැල ෆිසික අපි භෞතික වශයෙන් කැපුවට ජීවිත කාලෙම ওই පෙකිනිවැලෙන් දරුවව ගැට ගහගෙන තමයි ඉන්නේ. ඒක තමයි ওই තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ විවාහ ජීවිතයට ලැබුණාට පස්සේ දහසක් ප්‍රශ්න ඒ අලුත් පවුල ඇතුලේ. ඇයි අම්මා තාම පෙකිනිවැල කපලා නැහැ පුතාගේ. ඒකයි තියෙන ප්‍රශ්නේ මෙතන.
ඒනිසා හැම තිස්සෙම මම ඇඟිල්ල දික් කරන්නේ කවුරු හරි දරුවෙක් මොකක් හරි වරදක් කරනවා නම් ඒකේ අඩු ගානේ 50%ක බර දරන්න ඕනේ දෙමව්පියෝ. අම්මයි තාත්තයි විශේෂයෙන්ම අම්මා මං කියන්නේ. අම්මට තමයි සම්පූර්ණ වගකීම තියෙන්නේ දරුවෙක් හදන එකේ. ඉතින් අර 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 මේ අලුත් කාලේ අපි අපි කියන්නේ 2000න් පස්සේ කාලේ කියලා. 2000න් පස්සේ පිරිමි දරුව හිතනවා මේ කාන්තාව කියන්නේ එච්චර අර සතෙක්ට දෙන තත්ත්වේවත් දෙන්නේ නැති සමහර දරුවෝ ඇත්තට පෞද්ගලිකව මට හම්බ වෙලා තියෙනවා. ඇහුවාම ඇයි පුතේ ඔයා එහෙම කරේ කියලා. ඒගොල්ලෝ කවුද ටීචර්? පොකටද ඒගොල්ලෝ ගැන එහෙම හිතන්නේ? එහෙම කියන දරුවෝ මට හම්බ වෙලා තියෙනවා. ඉතින් අර ඒ මනෝභාවය හදලා පාසලට ගෙනල්ලා දාලා අවුරුදු 17ක් විතර වෙනකන් ඒ ළමයා ඒ මනෝභාවයෙම හිටියට පස්සේ අපිට ඒක හදන්නත් ලේසි නෑ. අපි කියලා 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 පුතේ එහෙම නෙමෙයි ගෑනු දරුවන්ට ගෞරව කරන්න ඕනේ. ඔයාගේ අම්මත් ගෑනු කෙනෙක්නේ. එහෙම කියලා කිව්වත් හැදෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අර මුළු සමාජයේම අපි එකට එකතු වෙලා අපේ වගකීමක් විදියට හිතලා මේක හිතන්න ඕනේ. මහා ඛේද වාචකයක්. මොකද ඔබ ගුරුතුමියක් විදියට අත්දැකීම් සම්භාරයක් ඇති විශේෂයෙන් උසස් පෙළ දරුවන් එක්ක වැඩ කටයුතු කරනවා කියලා කියන්නේ ඉදිරියේ යෞවනත්වයේ ඉන්න රටේ අනාගතයේ බාරගන්න දරුවන් පිරිසක් ඔබ සමග ගනුදෙනු කරන්න. ඒක නිසා හොඳ අත්දැකීම් සම්භාරයක් ඇති. කොහොම නමුත් මේක මහා ඛේද වාචකයක්. ඒ ඛේද වාචකයේ ප්‍රතිඵල භුක්ති විඳින්නට වෙන්නේ අපි හැමෝටමයි. ඒක නිසා අපිට අත පිහදා ගන්නට බෑ. හැබැයි වැඩිහිටියන් විදිහට අම්මා තාත්තට විතරක් නෙවෙයි මේකේ කොටස්කරුවන් විදිහට මාධ්‍යත් දරුවන්ගේ ඔලු ගෙඩි මේ විදිහට දෝෂණය කරන අන්දමේ දේවල් සිද්ධ කරනවා කියන චෝදනාවක් තියෙනවා. ඔබ මාධ්‍යයට සම්බන්ධයි කෙනෙක්ව මම දන්නේ නැහැ මොකක්ද මේ සම්බන්ධතාවය කෙනෙක් පස්සේ මම අහන්න. මේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දරුවන්ගේ ඔළුව මේ තරම් දුරට මේ දෝෂණයකට ලක් කරනවා කියන චෝදනාවක් තියෙනවා. මොකද ඔබ ඒ ගැන කියන්නේ? ඔව් ඒක කියන්නේ 100%ක්ම මම පිළිගන්නේ නැහැ. අර අපි කියන්නේ තෝරා ගැනීමක් කරන්න පුළුවන්. මාධ්‍යෙන් හැමතිස්සෙම නරකම දේ දෙනවා කියන එක කියන්නත් බෑ. හොඳ දේවල් දෙන අවස්ථා තියෙනවා. නමුත් තෝරා ගැනීම හරි නෑ. දැන් අපි රිමෝට් එක ගෙදර තියෙනවානේ. ওই රිමෝට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම නම් කියන්නේ රිමෝට් එක පාවිච්චි කිරීමේ වගකීම දරුවට නොදී අම්මා හරි තාත්තා හරි පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ගෙදර ඉන්න වැඩිහිටියෙක් පාවිච්චි කරනවා නම් ඒක හොඳයි. මාධ්‍ය කියලා කියන්නේ විශාල අවකාශයක්. ඒ අවකාශය ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ලාභ උපයා ගැනීම සඳහා. රජයේ මාධ්‍ය ගත්තොත් රජයේ මාධ්‍ය අපි වක්‍රාකාර විදිහට ගත්තොත් අපේ බදු මුදල් ඉන්න නඩත්තු වෙන්නේ. ඊළඟට පෞද්ගලික ආයතන ගත්තොත් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ලාභ උපයන පරමාර්ථයෙන් තමයි ඒක කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ ලාභ උපයන පරමාර්ථය සඳහා යම් යම් වැඩසටහන් කරන්න පුළුවන්. නමුත් නිවසේ ඉන්න අපි මේකම බලන්න ඕනේ කියලා ඒගොල්ලෝ අපිට බල කරලා එහෙම කියලා නෑනේ. අපි දැනගන්න ඕනේ තෝරා ගැනීමක් කරන්න. ඉතින් එහෙම ගත්තොත් ඇත්ත කතාව ගත්තොත් අද මේ වෙනකොට ගොඩාක් දරුවෝ මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. අපිට හම්බ වෙන දරුවෝ අවුරුදු 15-17 දරුවෝ මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ වීඩියෝ බලන්නේ YouTube එකේ. ඒ නිසා ඉස්සරහට ඔය චෝදනාව වළංගු වෙන්නේ නැහැ. YouTube එකෙන් බලන දරුවා මොනවද බලන්නේ කියලා තෝරා ගැනීම කරන්න දෙමෝපියන්ට පුළුවන් වෙන්න ඕනේ. හැමතිස්සෙම දරුවගේ ජීවිතේට අත ගහලා හොයලා බලන්න ඕනේ. දැන් මට අත්දැකීම් තියෙනවා සමහර දරුවන්ගේ වැරදි අපි හොයාගත්තම දෙමෝපියෝ ගෙන්නලා කිව්වහම මෙන්න මේ වැරද්ද ඔයාගේ පුතා දුව කරනවා කියලා දෙමෝපියෝ පිළිගන්නේම නැහැ. වෙන්න තියෙන හානිය උපරිමයෙන් වෙලා සමහර වෙලාවට දුව හෝ පුතා පොලිසියට තරන් ගියාට පස්සේ තමයි කියන්නේ ආ ටීචර් එදා කිව්වේ මේ කතාව නේද කියලා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක තමයි අපි හැමදාම මේ විදිහේ ප්‍රශ්න ගැන කතා කරනවා. මේක ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයට උත්තර හොයන්න ඕනේ අපි කොහෙන් හරි. හැමදාම ප්‍රශ්න කතා කරලා හරියන්නේ නැහැ නංගි. මොකද අපි නිතරම මාධ්‍ය තුලදී අපි ආරාධිත අමුත්ත එක්කෙනාලා ඒ අමුත්තා සමගින් කතා කරන්නේ අපි ප්‍රශ්න විතරයි. ඊළඟට අපි ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා වැඩසටහන අවසන් කරලා දෙනවා. ඊට පස්සේ ආපහු ප්‍රශ්න ටික කතා කරනවා. හැබැයි කොහෙන් හරි මේක මේ ප්‍රශ්න පත්‍රයට උත්තර හොයන්න ආරම්භයක් අපි ලබා ගන්න ඕනේ. ඒ නිසාම තමයි අපි මේ වගේ වැඩසටහන් තුළින් නිතරම උත්සාහ කරන්නේ සමාජයේ පොදු ප්‍රශ්නාවලියක් කතා කරන්න. මේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න. ඔබේ ප්‍රශ්න ඔබව නියෝජනය කරන ආකාරයට තමයි ඇය අද කතා කරන්නේ. ඒක නිසා තව අපිට කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි අපි සෝදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. ඉන්පසු අපි කතා කරමු. විරා
ග්‍රාමයෙන් අනතුරු අපි අලිත් සූදානම් වෙනවා ඇය සමගින් කතා කරන්න. මම ඔබට කියන ජනප්‍රිය ලේඛිකාවක් ඇය රචනා කළ තියෙනවා මේ වෙනකොට කෘතීන් හතක්. ඔබ මට තරුවකි. ඒ වගේම තමයි පළමු කෘතිය විදිහට ඇය සඳහන් කරේ කඳුකර තොහින කෘතිය. සිත් කෘතිය මම ඔබට පෙන්නනවා. ඉන් පසුව ඇය රචනා කළ තියෙනවා ඉසිවර ප්‍රේමය. अनिवार्य रचना करवादा मम्मी कृति नौकरा समहार विट मन नमर्ते हिता प्रेम हेम कृति मे कृति प्रेम नम थिंह विनाकृतिया हेन कृति मे हत හත්වෙනි කෘතිය වෙදිහට රචනා කරලා තියෙන්නේ සර්ව කාල. මම හිතන්නේ මේක ප්‍රබන්ධයක්. ප්‍රබන්ධයක්. ප්‍රබන්ධ කතාවේ ඕන තරම් අපිට මුණ ගැහෙලා තියෙනවා, ඔබ කියවලා තියෙනවා, මමත් කියවලා තියෙනවා. හැබැයි ඊට හත්පසින් වෙනසක් තියෙනවා. මේ මේ තරම් කොහොමද අද්දකීම් සම්භාරයක් එකතු කරගත්තේ? එතකොට මේක අලුත්ම මේ කියන්නේ වෙනස්ම ලෝකයකට අපි එකතු කරගෙන යනවා. මේ වගේ ලෝකයක් තියෙන පුළුවන්ද කියලා පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. කොහොමද මේ තරම් අද්දකීම් සම්භාරයක් කොහෙන්ද ඔබ මේ හදාරීමක් කළේ? මං ඒකට හේතුව කියවීමම තමයි. එනේ මම පොඩි කාලේ නම් මම කියවන්න සෑහෙන උනන්දු කෙනෙක්. අපේ ගෙදරත් තිබුණේ ඊට බොහොම උත්තේජනීය සහිත පරිසරයක්. මගේ තාත්තා සෑහෙන කියවපු කෙනෙක්. ඉතින් ඒ පුරුද්දේ ඒ විදිහට මට ආවා. ඉතින් කියවලා 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 එක්තරා අවස්ථාවක් එනවා. අර කියවීමෙන් මේකෙන් ලබන්න පුළුවන් ප්‍රීතිය කියවීමෙන් නවතිනවා. ඊට පස්සේ අපි එළමෙන් ලිවීම කියන තැනට. අන්නේ තැනට ආවට පස්සේ තමයි කවුරු හරි කෙනෙක් ලියන්න පටන් ගන්න. ඉතින් අර කියවීමෙන් එකතු කරගත දේවල් විශේෂයෙන්ම දැන් ලංකාවේ සාහිත්‍ය අපි කතා කරොත් එහෙම ඔය වගේ කල්පිත ප්‍රබන්ධ කතා හරි අඩුයි. හැබැයි ලෝක සාහිත්‍ය අපි ගත්තොත් එහෙම ඔය Lord of the Rings, Game of Thrones, Harry Potter වගේ කතා කවදාවත් වෙන්නේ නැහැනේ. මායාපාසල තියෙන බෑනේ කොහෙවත්. නමුත් අපි ආසාවෙන් කියවනවා. අර මැජික් එකට අපි කැමතියි. ඒ මැජික් එක තමයි සර්වකාල පොතේ තියෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන මීට අවුරුදු මිලියන 200කට එහා සිද්ධ වෙන දේවල් තමයි පොතේ තියෙන්නේ. ඉතින් අර බොහෝම කාලයක් වස්තු බීජයක් විදියට හිතේ තිබිච්ච දෙයක් එක එක දේවල් එකතු වෙලා සමහර දේවල් අයින් වෙලා කපා උපමට්ටම් වෙලා තමයි සර්වකාල පොත ලියුනේ. පොත ලිව්වේ 2020. 2020 ලියලා මේ පහුගිය සතිය තමයි පොත මුද්‍රණය වුණා. දැන් විශේෂ දෙකේවන් කොට පාඨකයන් අතට පත් වුණා කෘතිය. එතකොට මේ මට කියන්න දැන් මං කියවනේ ලේසි නෑ පොතක් print out කරනවා කියන එක. පාඨකයන් අතර පොතක් මේ කාලෙ විදිහට හරිය අමාරුයි. කොහොමද මේකේ මේ මුදල් බැරපැන එහෙම මේ දේවල් කොහොමද ඔබ දරන්නේ? කොහොමද පොතක් විදිහට මේ දේවල් පාඨකයන්ට ලබා දෙන්නේ? ඔව් ඇත්තටම ඒ සම්බන්ධයෙන් මං ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ප්‍රකාශන ආයතනයේ පහන් ප්‍රකාශන ආයතනයට. मगत 2018 තමයි මම මුලින්ම කියන්නේ ලේඛිකාවක් විදියට යම්කිසි පිරිසක් අඳුරගන්නේ. 2019 වෙනකොටම ඒගොල්ලෝ කැමති වුණා මගේ පොතක් මුද්‍රණය කරන්න. ඉතින් පළවෙනි පොත කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ මම දන්නේ නැහැ මේක සාර්ථක වෙයිද නැද්ද කියලා ආයෝජනයක්නේ. එතකොට ඒක අවදානමක් අරගෙන මේ වැඩේ කරපු පහන් ප්‍රකාශන ආයතනයේ සමන්ත ඉන්දීවර මහත්මයාටත් එහි සේවක කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙන්නුනේ. එතන ඉඳන් පොත් සියල්ල පොත් 7න් 6ක්ම ඒගොල්ලෝ තමයි මුද්‍රණය කරේ. මේ පෙරේදා මුද්‍රණය වෙච්ච පොතත් සර්වකාලත් ඒගොල්ලෝ තමයි මුද්‍රණය කරේ. සිත් පොත විතරයි මම කතුරු ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉරේගේ සම්පූර්ණ බරපැන වියදම දරන්නේ ප්‍රකාශන ආයතනය සිත් පොතේ ඇරෙන්න. ඉතින් මම වගේම තවත් ආධුනික සෑහෙන පිරිසකට ඒ ආයතනයෙන් මේ වගේම මග පෙන්වීම ලැබිලා තියෙනවා. ඉතින් මම හරිම සතුටුයි. ඒ වගේ අර අපි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච තැනක් කියලා බ්‍රෑන්ඩ් එකක් වෙච්ච තැනකින් එන්න ලැබිච්ච එක ගැන මම හරිම සතුටුයි. බ්‍රෑන්ඩ් එකක් වෙන්න හිතන තරම් ලේසි නෑ. අමාරුයි. ලොකු ගමනක් යන්න ඕනේ. ඒ වගේම තමයි අර කට්ටක් කන්න ඕනේ. කට්ටක් කාලා අමාරුවෙන් තමයි සම්නාමයක් බවට පත් වෙන්න අපිට පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඕෂදි ජයසිංහ කියන ලේඛිකාව මේ සම්මානිත ලේඛිකාවක් බවට පත් වෙන පෙර ලකුණු අපිට පේනවා. ඒක නිසා තමයි ඇයට මේ පුටුව අපි වෙන් කරේ. මොකද ඇගෙන් ඉගෙන ගන්නට බොහෝ දෑ තියෙනවා. ඇගේ අකුරු තුල ආදරය හරි ලස්සනට පැල කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ ආදරය අර සිහින ලෝකෙක නෙමෙයි මේ මහ පොළවේ පැලවෙන ආදරයක් තමයි ඇගේ අකුරු තුල තියෙන්නේ. ඒක තමයි වඩාත්ම වටිනාකමක් තියෙන්නේ ඇය සතු ලේඛකත්වයේ.
අපිට මේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්න ඕනේ. නිතරම තාත්තා ගැනම තමයි මතක් කරේ. දුවකට තාත්තා කෙනෙක් කියලා කියන්නේ හරි ළඟයි නේ. ඒක නිසා අම්මා තාත්තාගේ නමත් එක්ක පවුලේ විස්තර ටික අපි කතා කරමු. ඔව් මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි මල්ලි. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ජෝන් කීල් සායතනෙට සම්බන්ධ වෙලා විද්‍යාවේ ශ්‍රේණිය රැකියාවක් කරා. දැන් මම විවාහකයි. මගේ ස්වාමි පුරුෂයා නේචර් සීක්‍රට් ආයතනයේ පෞද්ගලික ආයතනයක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් මම අම්මා කෙනෙක්. බොහොම සතුටින් ජීවත් වෙනවා ඉතින්. එතකොට දැන් මට විවාහකයි කියලා කියවනේ අර මේ විශ්මිත හම්බ වෙච්ච ආදරණීය බොයෆ්‍රෙන්ඩ් සීද් වගේ. ඒ ආදරේ මේව කියමුකෝ ලැබිච්ච අඩයි නොලැබිච්ච අඩයි දෙකම දාලා තමයි සිද්ධ හැදුවේ. මම හිතපු දේවල් මෙයාලගේ නෑනේ කියලා. ඒ වගේ එයත් හිතනවා ඇති නේද? අනිවාර්යයෙන්ම. දෙපැත්තම අපි බලන්න ඕනේ. බැලන්ස් කරන්න ඕනේ. මොකද අපි අර නිතරම අනේකාගේ සපත්තු වලට බහැලා එහෙම හිතලා තමයි අපිටත් තීන්දුව తీරණ ගන්න වෙන්නේ. ඔබ සිද්ද කොච්චර ආදරය කරාද කියලා මේ මං හිතන්නේ. කොහොම වුණත් ඔබ රචනා කරන ඕනම දෙකට ඔබ මුලින් ආදරය කළා පසුව තමයි පාඨකයන්ගේ ආදරය ගැන හිතන්නේ. මට ආරංචි වුණා මේ පුතාගේ නමටත් සිද් කියලා කොට සද්දාල තිනවා කියලා. ඔව් ඔව්. ආදරේ කවිතරන්ද කියලා එතකොට අපිට වෙනවා. දැන් මේ අපි අතීතයේ සිටම කාන්තාව ගැන කතා කරනවානේ. වර්තමානයේ එනකොට අපි අතීතේ කතා කරනකොට කියේ කාන්තාවට මේ පේදුරු තුඩු වෙන දෙවුන්දර තුඩුවෙන් මැණිකක් අතින් අරගෙන යන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. හැබැයි ළඟ තියෙන කඩේට මස් ටිකක් ගේන ගැහණු දරුවෙකුට යන්න බැරි තත්ත්වයක් වර්තමානයේ වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ආච්චි අම්මා කෙනෙක්ට තනියම නිවසේ ඉන්න බෑ. වැඳපු කාන්තාවකට ගෙදර තනියම ඉන්න බෑ. ගමනක් බිමනක් යන්න බෑ. ඔය කාන්තාවගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා වර්තමානයේ වෙනකොට. මම හිතන්නේ සමහර විට ඔබත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරනකොට දකින්න මැති. ඒ විතරක් නෙමෙයි. මේක වරදව වටහ ගන්න එපා. පාසල් පද්ධතිය තුළ පවා සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. මොකද මේ පහුගිය ගෙවිච්ච අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාව තුළ තෙවෙන දෙයක් සිද්ධ වුණා කියලා මාධ්‍ය වාර්තා කළ තිබුණා. ඒක කොයිතරම් දුරට සත්‍යක්ද කියන කාරණාව පසක් වෙලා නැහැ මේ වෙනකල්. නමුත් ඒ ගැන යම්කිසි විදිහට සාක්ෂි සොයා බැලීමක් කරනවා කියලා කිව්වා. කොහොම නමුත් මෙන්න මේ කියන කාන්තාවගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස? මං හිතන්නේ පවුල ඇතුළෙත් සුරක්ෂිත නෑ නේද? අපි කියන්නේ මගතොටේ ගත්තයන් පස්සේ සුරක්ෂිත නෑ වගේම තමයි. පවුල ඇතුළේ වුණත් ගොඩාක් දරුවෝ සමහර වෙලාවට තාත්තගෙන් අපේ යෝජනයට ලක් වෙන දරුවෝ. ඉතාලම සමීප සීයාගෙන් මාමගෙන් බාප්පගෙන් අපේ යෝජනයට ලක් වෙන දරුවෝත් අපි දැකලා තියෙනවා. ඉතින් අර සමාජයේ පරිහානිය තමයි හැම අතින්ම මේ පේන්නේ මට තේරෙන විදිහට. ඉතින් මේකට අර මං කියන්නේ මේ අර මම කලින් කිව්වා වගේ පිරිමි දරුවෙක් ලෝකේ දකින්නේ අම්මගේ ඇස් දෙකෙන්. එතකොට අම්මා හුරු කරන දේ තමයි පිරිමි දරුවෙක් දකින්නේ. එතකොට අර අම්මට පුළුවන් නම් දරුවට කියන්න පුතේ ඔයාට ඉස්සරහට පේන හැම ගෑනු කෙනෙක්ම ඔයාගේ අම්මා. එහෙම නැත්නම් ඔයාගේ අක්කා. එහෙම නැත්නම් ඔයාගේ නංගි. ඒ අදහස ආකල්පය පැල කරන්න පුළුවන් නම් පුතෙක්ගේ හිතේ මං හිතන්නේ ඒ පුතා මුළු ලෝකෙටම ආදරේ කරන්න පටන් ගනී. මමත් මගේ දරුවට උගන්වන්න හිතාගෙන ඉන්නව එහෙම. මං දන්නේ අවට පරිසරයෙන් කොච්චර ලොකු බලපෑමක් කී අදහසට ඇති වෙයිද කියලා. නමුත් මං හිතනවා අපිට හැම සමාජයක් විදිහට මට මගේ දරුවව හදා ගන්න පුළුවන්. නමුත් හැමදාම මට පුතාව ගේ ඇතුළෙම තියාගෙන ඉන්න බෑනේ. මට කවදා හරි පුතාව සමාජයට දාන්න හිතෙනවා. දාන්න වෙනවා. ඒ දාන්න වුණාට පස්සේ යාට යම්කිසි බලපෑමක් සමාජයේ මගේ නැති කරන බලපෑම ඍණාත්මක වුණොත් සමහර වෙලාවට අර මම මෙච්චර කල් දීපු ආකල්පේ යා වැරදි ආකල්පයක් විදිහට පිළිගන්නත් පුළුවන්. ඒකයි මම කියන්නේ. මම කොච්චර හොඳට මගේ දරුවව හැදුවත් මගේ දරුවව එළියට දැම්මට පස්සේ එළිය පරිසරය ආරක්ෂිත නැත්තම් ඒ දරුවගේ ජීවිතේ විනාශ වෙනවා. ඒකයි මේ එක්කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝම එකට එකතු වෙලා පොදුවේ සමාජයක් විදිහට මේ ආකල්ප ඇති කර ගන්න ඕනේ. මේ වගකීම ගන්න ඕනේ. අර කතාවක් තියෙන්නේ අර වැද්දා ඇවිල්ලා දැල දානකොට වටුකුරුළු රංචුවම එකා වගේ හිටපු නිසා තමයි දැල උස්සගෙන අපිට පියාඹන්න පුළුවන් වුණේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ අන්නේ අවස්ථාවට.
ඉතින් මං හිතනවා මාධ්‍ය පැත්තෙන් ඔයගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා ඒ බව සමාජයට ඒත්තු ගන්නන්න ඒ ඒ වගකීම සමාජයට ලබා දෙන්න ගුරුවරු විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ දේ දරුවන්ට ලබා දෙන්න හැමතිස්සෙම මට හිතෙන දෙයක් තමයි මගේ දරුවව මම කොච්චර හොඳට දාලා පරිසර මේ සමාජයට දැම්මත් සමාජය අනාරක්ෂිත නම් මම කොච්චර හොඳට මගේ දරුවව හැදුවත් වැඩක් නෑ ඒක ගෑනුද පිරිමිද කියන එක නෙමෙයි ගැටලුව අද පිරිමි දරුවෙක්ටවත් ඇත්තටම ආරක්ෂිත නැහැ එළියට දාන තරම් ඉතින් අර මුළු සමාජයම එකතු වෙලා මේ වෙලාවෙ එකට අත්වැල් බැඳගෙන මේ වගකීම ගන්න ඕනේ එහෙම නොවුනොත් අපි තනි තනිව මේක උත්සාහ කරා කියලා වැඩක් නෑ ඒ ඒ නිසයි මම ඇත්තටම මම ලේඛිකාවක් කියලා මට යම්කිසි පාඨක පිරිසක් ඉන්නවා නම් මම සෑහෙන උත්සාහ කරනවා ඒ මට තියෙන ආදරය ඒ වෙනුවෙන් යොමු කරගන්න. දැන් සිත් පොතේ වුණත් ඔයා මුල් ටික කියවලා මට කතා කරලා ගෝවා මේක ප්‍රායෝගික පොළොවේ පැල කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඔව් සමහර දේවල් තියෙනවා ප්‍රායෝගිකව පොළොවේ පැල කරන්න බෑ. නමුත් අවසානයට මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම මට පොඩි දැන් ඔය පොත ඇතුලේ පොඩි කම්පැරිසන් එකක් තියෙනවා. සිද්ගේ අම්මට සිද්ගේ තාත දක්වන ආදරය සහ විශ්මිගේ අම්මට විශ්මිගේ තාත දක්වන ආදරය සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ ලොකු වෙනස මගින් ඒ දරුවෝ දෙන්නාගේ පැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑම සෑහෙන වෙනස්. කොයිතරම් ලොකු ජනප්‍රිය නළුවෙක් වුණත් සිද් කොයිම අවස්ථාවකවත් විශ්මි මත ඒකෙන් බලපෑමක් ඇති කරන්න හදන්නේ නැහැ. ඒ මානව ගුණධර්ම එයාට ලැබුණේ එයාගේ තාත්තගෙන් සහ අම්මගෙන්. අන්න ඒ වගේ. දැන් ඊළඟට ජූලි පළවෙනිදා ඉඳන් මගේ අලුත් පොත එන අලුත් කතාව එනවා. ඒ කතාවේ මම කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපනය හදාරලා ඇමරිකාවට සංක්‍රමණය වෙලා ලෝකේ පළවෙනි අපි කියන්නේ අභ්‍යවකාශ චාරිකා මධ්‍යස්ථානයේ ගගනගාමියෙක් විදිහට හඳට ගමන් කරන තරුණියක් පිළිබඳව. එතකොට කවුරු හරි මගේ ප්‍රශ්න කරන්න බලන් මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඔව් වෙන්න බෑ. අපි මේ ඉන්න ක්‍රමේ හැටියට නම් වෙන්න බෑ. හැබැයි කවදා හරි ඒක නොවෙන්න පුළුවන්. පුළුවන්නේ. අන්නේ තැනටයි ගෙනියන්න ඕනේ. අපේ දරුවන්ට තියෙන්නේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය, ඉංජිනේරුවෙක් වීමේ සිහිනය, නීතිඥවරයෙක් වීමේ සිහිනය. අපේ දරුවන්ට එතනින් එහාට දැක්මක් නැහැ. ඇයි අපිට බැරි ගගනගාමියෙක් වෙන්න? ඇයි අපිට බැරි ලියනාඩෝ ඩාවින්චි වගේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න? ඇයි අපිට බැරි යානි වගේ එහෙම නැත්නම් බීතෝවන් වගේ මියුසිෂන් කෙනෙක් වෙන්න? ඊට වඩා ලොකු සිහින ගණනාවක් අපිට විවෘත වෙලා තියෙනවා. මේ ලෝකේ විවෘතයි. ඒ තැනට අපිට යන්න පුළුවන්. බිල් ගේට්ස් මෙහෙ හැදෙන්නේ නැද්ද? ඉලොන් මස්ක්ලා මෙහෙ හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අන්න ඒ තැනට ගෙනියන්නයි මම මගේ ලේඛන කටයුත්ත මගේ පෑන හැමතිස්සෙම මම හසුරවන්නේ ඒ වෙනුවෙන්. අර මම හරියට විශ්වාස කරනවා ඒබ්‍රහම් ලින්කන් එක තැනක කියනවා මලක් පිපෙතයි මා සිතනා තැනක ඇති කටුව ගලවා ඒ තැන මලක් සිට වූ අයකු ලෙස මා සමු ගන්නා දින මං ගැන මිනිස්සු කියනවා නම් මා සතුටුයි කියලා. මමත් මගේ ලේඛන කලාව පාවිච්චි කරන්නේ ඒ වෙනුවෙන්. කටුව ගලවලා මේ සමාජයේ මලක් පිපෙන්න තැනක් හදන්න පුළුවන් නම් මං ඒ වෙනුවෙන් මගේ මුළු හිතෙන්ම 100%ක් දායකත්වය ලබා දෙනවා. හැබැයි ලියන සියල්ල තුළ ඔබ කටුව පිළිබඳව හොයනවා නම් මල මෙච්චර ලස්සනට පිපිලා තියෙද්දි පේන්නේ නැත්නම් ඒක ඔබේ වැරද්ද. ඒක නිසා ඒ සියල්ල තුළ මම හිතන්නේ ඇයගේ කතාව තුළ අපිට හිතන්න බොහෝ දෑ තියෙනවා. තව මට ප්‍රශ්න අහන්නත් බොහෝ දෑ තියෙනවා. හැබැයි තව දවසක හමු වෙන බලාපොරොත්තුෙන් තමයි අද වැඩසටහන මම සමාප්ත කරන්න සූදානම් වෙන්නේ. මොකද සමාජයේ මේ අපි කතා කරတဲ့ මොහොතේදී පොදු ගැටලු රාශියක් තියෙනවා. මොකද කාන්තාවන්ගේ සමීපාරක්ෂකත්වයේ ඉඳලා ඒ වගේම තමයි සබන් කෑල්ල ඉඳලා ගෙදර වලන් ටික හොදගන්න ගන්න ඒ විම් කැටේ ඉඳලා කොයිතරම්නම් ලොකු ආර්ථිකමය ගැටලුවක් අපි අභියස තියෙනවාද. හැබැයි කාන්තාව තමයි ඒ සියල්ලට මුහුණ දෙන්න ඕනේ. මොකද හම්බ කරන කාර්තව්‍ය කොහොම හරි පිරිමි පාර්ශවය කරනවා එදා ඉඳලා අද දක්වා. හැබැයි අතට ගෙනම් දෙන මුදල හරියට කළමනාකරණය කරන ඒ මාසෙ ගෙනියන්න ඕනේ ආදරණීය කාන්තාවන ඔබ. ඒක හිතන තරම් ලේසි නෑ. සමහර අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යනවට වඩා අමාරුයි ගෙදර කටයුතු බැලන්ස් කරගන්න එක. ඒක නිසා ඒක බැලන්ස් කරගෙන කරගෙන යන්නට නම් ඔබට ලොකු හයියක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හැදෑරීමක් තියෙන්න ඕනේ. හැදෑරීම තුළ තමයි සාර්ථක ජීවිතයක් අපිට අරගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඒ සියල්ල තුළ දැන් ඉදිරියේදී ජූලි මාසේ තව කොටක් අලුතෙන් යන සූදානමක් තියෙනවා. ලේඛන කලාවේ ඉදිරියටම යන සූදානමක් තියෙනවද කොහොමද? මට පුළුවන් තරම් කල් මම ලියයි මට හිතෙන්නේ. කවදා හරි හිතුණොත් මේක ඇති කියලා නවත්තලා දාන ඉඩක් තියෙනවා.
ඉතින් මම කිව්වේ මම සතුට වෙන තව මම ලියන්නේ. ඒ නිසා මම ලිවීමේ සතුට වෙන තාක් මම ලියනවා. අනික දැන් අපි මුලින්ම කතා කරා වගේ මේ ආර්ථික අර්බුදයට ප්‍රකාශන ශාස්ත්‍රයේ ලේඛන ශාස්ත්‍රයේ අපිත් මුණ දීලා ඉන්නවා. ඉතින් මේකට ඉක්මනින් ඉක්මනින් අපි විකල්ප හොයන්න ඕනේ. ඒ විකල්ප හොයමින් තමයි අපි මේ දවස්වල ඉන්නේ. කඩදාසි හොයාගන්න නැහැ. හොයන්න තියෙන ඒවා මිල දෙගුණයකින් ගිහිල්ලා අපි මේ මිලට පොතක් කරලා ඇත්තටම පාඨකයට දෙන්න බෑ අපිට. අපි හිතමු රුපියල් 2500ක 3000ක පොතක් ගන්නවා කියන එක ප්‍රශ්නයක් අද මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ නිසා අපි විකල්ප හොයන්න ඕනේ. කියවීම නතර කරන්න දෙන්න හොඳ නැහැ. අනික ලේඛකයෝ විදිහට අපිට තියෙන වගකීම මේ අර්බුදකාරී මොහොතේ මිනිසුන්ට මුඛාක් හරි සුවදායි බවක් ලබා දෙන්න අපිට තියෙන වගකීම අමතක කරන්න බෑ. ඒ නිසා විකල්පයක් හොයමින් ඉන්නවා. විකල්පයක් විදිහට අඩුම තරමේ ඊ-බුක් එකක් විදිහටවත් ජූලි පළවෙනිදා ඉඳන් අලුත් කතාව කියවන්න දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්. ඒ මානසික සුවතාව ලබා ගන්නට හොඳ පොතකට ලොකු අස්වැසිල්ලක් එකතු කරන්න පුළුවන්. මේ නිසාම තමයි පොතක් කියවල ඉවර වෙනකොට සමහර අවස්ථාවලදී ඒ පොතේ ඒ කතාවේ තියෙන ප්‍රධාන චරිතය ඔබ බවට පත් වෙලා තියෙනවා. ඒ තුළ ජීවත් වෙන්න අපි නිරතුරු උත්සාහ කරනවා. ඒක සිහින ලෝකයක් නෙමෙයි. වඩාත් හොඳ පැත්තට හැරෙන්නේ ඒ චරිතය තුළ තියෙන වඩාත් හොඳ ගුණාංග ඔබේ ජීවිතයට එකතු කරගන්න බලනවා. ඒක ගොඩාක් හොඳයි. සිනමා නිර්මාණයක ගීතයක පොතක පොදුවේ අපි ගත්තොත් එහෙම කලාවේ තුල තියෙනෝනේ අන් ඔය කියන ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාම. ඉතින් මේ සියල්ල තුල මට කියන්නකෝ දැන් පාඨකයෙක් බලාගෙන ඉන්නවනම් ඔබේ පොත් කියවන්න රුචියක් ඇති වුණා මේ කතා කරපු ටික කාලය තුල. ඊට පස්සේ කොහොමද ඖෂධී ජයසිංහ ලියන මේ පොතින් මිලදී ගන්න ඉඩ ගන්න තියෙන්නේ? ඔව් ඕනෑම ප්‍රධාන පොත්හලකින් මිලදී ගන්න පුළුවන්. ඒ අරුණකොට ඔන්ලයින් පොත්හල සියල්ලගේම වගේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. හරි එහෙනම් යන්න කලින් ලේඩිස් ඔන්ලි වැඩසටහන පිළිබඳව මොකද හිතෙන්නේ? ඇත්තටම අර මං කිව්වා වගේ අපි සාධනීය වෙනසක් කරන්න නම් සමාජයේ මාධ්‍යට තියෙනවා ලොකු ඉඩක්. ඇයි මාධ්‍ය කියන්නේ විශාල පිරිසකට එකවර ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉතින් මං හරි සතුටු වෙනවා ඒ අර හැකියාව යම් තරමකට හෝ පාවිච්චි කරන මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න හැකිවීම පිළිබඳවත්. ඒ සඳහා ආරාධනා කරපු ඔබටත් කාර්ය මණ්ඩලයට සෑහෙන ස්තුතිවන්ත වෙනවා. ඒ පාර මෙච්චරක් දුර එන්න අපිට මේ සම්බන්ධතාවයේ පාලම අපිට හදලා දුන්නේ සෝෂල් මීඩියා ඔස්සේ. කවදාවත්ම දැකලා නැති හිතවතියක් හිටියා ශාන්ති නවරත්න. ආදරයෙන් මතක් කරනවා ඔබවත්. ඉතින් ඇයගේ පෙළඹවීමත් මත තමයි හොඳ ලියන්න පුළුවන් නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි මම නංගිට කියන්නේ නැහැ හොඳයි කියලා තීරණය කරන්න මුලින්ම කියවන්න කියලා කිව්වා. ඉතින් කියවලා ඉවර වෙලා තමයි මම තීරණය කළේ ඇයව ඔබටත් හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි අපිට මුණ ගැහෙන්නේ සිත් ලියපු, ඒ වගේම කඳුකර තුහින ලියපු, ඒ වගේම තමයි තව පොත් ගණනාවක් රචනා කරපු, ඉදිරියටත් රචනා කරන්න බලාපොරොත්තු වෙන ජනප්‍රිය ලේඛිකාවක් වෙන වර්තමාන, ඒ වගේම වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඖෂධී ජයසිංහව අපි මුණ ගැහෙනවා. ඖෂධී බොහොම ස්තුතියි මතකම ඉඳලා උදෑසනින්ම ඇවිල්ලා යාළුවොත් එක්ක අපි මේ වැඩසටහනට සම්බන්ධ වුණාම තවත් දවසක අපි මුණ ගැහෙමු. අනිවාර්යෙන්. ඉතින් අද අපි සමුගෙන යන සෝදානම් වෙන්නේ කඳුකර තුහිණය රචනා කරපු පළම කෘතිය. එහි පළවෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම සටහනක්. ධනය බලය සියල්ල සපිරි කුමාර දිවිය තුළ හැම විටම හිස්තනක් දොටු ඔහු යුහාස් වික්‍රමසිංහ. ඇයි මම මේක කිව්වේ කියලා ඉතිරි ටික දැනගන්නට නම් ඔබට ඇගේ මේ පොත කියවන්නටම වෙනවා. ආදරය පිරුණ තැන බොහොම ලස්සනයි ජීවිතේ. හැබැයි ප්‍රශ්නත් එක්ක ආදරය පැලදොරින් පලා යාවි. උත්සාහ කරාවේ එහෙම කරන්න දෙන්න එපා. කොහොම හරි රැකගන්න. ඒ ආදරයත් එක්ක මේ ජීවිතේ ප්‍රශ්නවලට උත්තර හොයමු අපි. ඒ උත්තර හොයන තවත් දවසක මම සූදානම් ඔබ මුණ ගැහෙන්න සහෝදරත්වේ නාලිකාව යාල් ටීවී සමගින්. අපි ගිහින් යන්න. සුබ දවසක් සතුටින් පරිස්සමින් ඉන්න.